ඔන්න ඉතින් අද දවසේ අපි රුපියල් 1ක්වත් වියදම් කරන්න නැතුව 5 account එකක් පාවිච්චි කරලා photos upscale කරලා මුදල් උපෙන හැටි හරියටම ඉගෙන ගත්තා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට photos upscale කරලා 5 account එක කරා තමන්ගේ gig එක publish කරලා මුදල් earn කරන්න. ඉතින් මම අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා free tool එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට photos upscale කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට රුපියල් 1ක්වත් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම අද කියලා දෙනවා ඔයගලන්ට නොමිලේම tool එකක් පාවිච්චි කරගන්නේ කොහොමද? ඒ ටූල් එක හරහා account එකක් create කරගෙන photo එකක් ඒ ටූල් එකට ඇතුළත් කරලා upscale කරලා මෙන්න මේ Fiverr site එක gig එක හරහා publish කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙනවා. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට මෙන්න මේ site එකේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා පොඩ්ඩක් වීඩියෝ එක බලන්න, වීඩියෝ එක හොඳයි වැදගත් වෙයි කියලා හිතනනම් අනිවාර්යයෙන්ම skip නොකර බලන්න. ඔයගොල්ලන්ට ලොකු income එකක් ලබා ගන්න පුළුවන්, හොඳ gig idea එකක් වෙන්න පුළුවන් මෙන්න මේ photos upscale කරන එක. ඒ නිසා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතගෙන එකෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර දිගට බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න. ආයෙත් උදසක් කියලා ඔයගොල්ලෝ නැවතත් පිළිගන්නවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ සයිට් එක හරහා ෆොටෝ එකක් අප්ස්කේල් කරන්න කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ Fiverr සයිට් එකේ ෆොටෝස් අප්ස්කේල් කරන අගේ gig කොහොමද මේ සයිට් එක හරහා පබ්ලිෂ් කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ටොප් රේටර් සෙලේ කෙනෙක් ඉන්නවා. මෙයාගේ gig එක $10 gig එකක් තියෙනවා. මම අපි ගිහිල්ලා බලමු මේ gig එක ඇතුළට ගිහිල්ලා කොහොමද මෙන්න මේ සෙලර් මේ දේවල් අලෙවි කරන්න තබලා තියෙන්නේ, මොන වගේ දේවල්ද අපිට ලබා දෙන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ සෙලර් දැනට ටොප් රේටර් සෙලර් කෙනෙක්. මෙයාට මේ වෙදි ෆීඩ්බැක් 64ක් ලැබිලා තියෙනවා, 5 ස්ටාර් රේටින්ග්ස් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ දෙතන ෆොටෝ එක අප්ස්කේල් කරන්න දෙන්නේ, බොඳ වෙච්ච ෆොටෝ එක අප්ස්කේල් කරලා හොඳ ක්වොලිටියට ගන්න තමයි තියෙන්නේ අපේ වැඩේ. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙයා ඩොලර්ස් 10කට එක ෆොටෝ එකයි අප්ස්කේල් කරන්න බලන්න. ඩොලර්ස් 10කට එක ෆොටෝ එකෙන් රුපියල් 3000 කියලා හිතන්න, 3000 ආසන්න මුදලක් වෙනවා වර්තමාන මුදලත් එක්ක. ඉතින් රුපියල් 3000කට ආසන්න මුදලක් එක ෆොටෝ එකකින් උපයනවා කියලා මෙයාට ලොකු ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ෆොටෝ 100 200ක් වගේ ඕගොල්ලෝ මාසයකට අප්ස්කේල් කරලා දුන්නොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මෙන්න මේ විදියට ෆොටෝ 10ක් අප්ස්කේල් කරොත් අනිවාර්යයෙන්ම ඩොලර් 100ක වෙනින් එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කියන ක්‍රමවේදය අනුගමනය කරලා. ඉතින් පොඩ්ඩක් බලන්න මෙන්න මෙයාට ලැබෙන දෙන ෆීඩ්බැක් ටිකක් පහලින් තියෙනවා, බලා ගන්න පුළුවන් අපිට. ඉතින් බලන්න මෙයාට තියෙන සම්පූර්ණ 5 ස්ටාර් රේටින්ග්ස් 63ක් තියෙනවා, 4 ස්ටාර් රේටින්ග්ස් 1. ඒ කියන්නේ මෙයා හොඳම තත්ත්වයේ ෆොටෝ එක අප්ස්කේල් කරනවා. ඉතින් මම අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ෆොටෝස් අප්ස්කේල් කරලා මුදල් උපය ගන්න පුළුවන් තවත් හොඳ ක්‍රමයක් පිළිබඳ. ඉතින් මම දැන් වැඩි කතා නැතුව මම ඔයගොල්ලන්ට කියලා දෙන්න මෙන්න මේ විදිහට ෆොටෝ එකක් අප්ස්කේල් කරන්න මොන වගේ සයිට් එකද අපි යූස් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේකදී ඔයගොල්ලන්ට කියලා දෙන්න යන සයිට් එකේදී ඔයගොල්ලන්ට ෆ්‍රී වර්ෂන් එක හරහා මුදල් earn කර ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ පාවිච්චි කරන ෆ්‍රී වර්ෂන් එක හරහා මේ ෆොටෝ අප්ස්කේල් කරන එක විතරක් නෙමෙයි, තවත් දේවල් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එකේ එන්හාන්ස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ක්වොලිටිය වැඩි කරගන්න අතරේ ඔයගොල්ලන්ට තවත් ඒ වගේ ඊට හා සමාන විදිහට මෙන්න මේ 5 account එක කරා මුදල් earn කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව try කරලා බලන්න පුළුවන්. හොඳ website එකක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් එන්න ඒ site එකේ ඔයගොල්ලෝ pre version එකෙන් ලොකු income එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම pro version එකකුත් තියෙනවා. මුදල් කියලා ඔයගොල්ලන්ට ඕන යම් කිසි මට්ටමකට ඔයගොල්ලෝ ස්ථාවර වෙලා තියෙන වෙලාවක ඔයගොල්ලන්ට පුළුවන් එක pro version එක අරගෙන ඊට එහා දෙයක් කරලා ලොකු මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් මේ මම පෙන්වුවේ එක උදාහරණයක් විතරයි. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් Fiverr site එකට ගිහිල්ලා බලන්න ඩොලර්ස් 5 ඉඳලා ලොකු මුදල් වලට යනකම්ම ඩොලර් 100 200 වගේ යනකම්ම ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ සයිට් එක හරහා ෆොටෝ අප්ස්කේල් කරන්න දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ලොකු පැසිව් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ ෆොටෝ අප්ස්කේල් කරන එකනේ. ඉතින් ඊට අමතරව තමයි පොඩි දෙයක් තවත් පෙන්නන්නම් ඔයගොල්ලොන්ට මෙන්න මේකේ රිසල්ට් එක බලවන් පස්සේ 1100කට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මේකේ ඉන්නේ. ඉතින් මේ අතරේ සෙලර් ඩීටේල්ස් අතරේ බලමු අපි ලංකාවේ පුදුලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ශ්‍රී ලංකන් කියලා මෙතන ටික් මාක් එකකදී අපි ඇප්ලයි කරලා බලමු. ශ්‍රී ලංකාවේ පුදුලෝ මේ වෙද්දි 236 දිනෙත් තමයි මෙන්න මේ සයිට් එකත් එක්ක වැඩ කරගෙන යන්නේ. ඉතින් ඔබට බලන්න පුළුවන් මේ රිසල්ට් එක 236ක් වෙද්දි මේකේ මුලින්ම එන gig එක මේ gig එකේම ඔබලට බලා ගන්න පුළුවන් ඩොලර්ස් 5කට ෆොටෝස් 3යි මෙයා අප්ස්
upscale කරන්න. ඉතින් මේ ලංකාවේ graphic designers ලා තමයි මෙන්න මේ විදිහට photos upscale කරන්නේ. ඉතින් $5, $10 ඊට වඩා වැඩි මුදල් යටතේත් ඕගොල්ලන්ට මුදල් earn කරගන්න පුළුවන්. මේ හරියටම photo upscale කරන bulk විදිහට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ single විදිහට කරන්න පුළුවන් අර කලින් පෙන්නපු පුද්ගලයා විදිහට. ඉතින් මෙන්න මේ පුද්ගලයා බලන්න මෙතනින් තියෙනවා $5ට images 100ක් මෙයා upscale කරනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් $5ට images 100ක් upscale කරන එක පාඩුයි. නමුත් මෙයාට ඒක කරන්න ලේසි. මොකද අපි කරනා වගේම කියලා දෙන සයිට් එක වගේම මෙයා සයිට් එකක් පාවිච්චි කරන හැටි ඒ වගේ සයිට් එකේ මෙයාගේ තියෙන ෆොටෝස් ටික ඒ ෆොටෝස් ටික අප්ලෝඩ් කරන්න විතරයි. ඉතින් ඒ ෆොටෝස් ටික අප්ලෝඩ් කරලා ඊට පස්සේ අපිට මැසේජ් එකක් එනවා මේ ෆොටෝස් ටික ඔටෝමැටිකලි කම්ප්ලීට් වෙලා තියෙනවා අප්ස්කේල් වෙලා තියෙනක. ඉතින් ඒකට ඔයගොල්ලන්ට ඒ සයිට් එකේම රැඳිලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ කියන ක්‍රමය අනුගමනය කරන්න. ඉතින් මේකෙදි ගොඩ දෙනෙක් අලුත්ම සෙලර්ස්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි සෙලර්ස්ලාට බලන්න ලොකු ලොකු ඉන්කම් ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳ ෆීඩ්බැක් රේට් එකකුත් ලැබිලා තියෙනවා. හරි ඉතින් මේ පළවෙනි සෙලර්ස්ල ෆීඩ්බැක් 121ක් ලැබිලා තියෙනවා මේ වෙද්දි. ඉතින් අන්න ඒ වගේ අපි බලමු අද දවසේ කොහොමද මේ වගේම ෆොටෝ අප්ස්කේල් කරලා මුදල් earn කරගන්නේ කියලා. හරි ඉතින් ඒකට කරන්න තියෙන ඔයගොල්ලෝ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන මම මෙන්න මේ කියන වෙබ්සයිට් එකේ නම අහන්න ඕනේ. ටයිප් කරලා බලන්න dgp.lol dgb.lol කියලා ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝ අප්ස්කේල් කියලා ගන්න සර්ච් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සර්ච් කරත් කිසිම ගැටලුවක් නැහැ. හරි ඊට පස්සේ ඔන්න ඔයගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකදී ඔයගොල්ලෝගේ Google account එක link කරලා යන්නේ email එක හරහා මේ site එකේ account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් පොඩි විස්තරයක් තියෙනවා. මේ විස්තර ඔයගොල්ලෝ කියවන්න පොඩ්ඩක්. මෙන්න ඕනම site එකකදී මේ site එකේ තියෙන විස්තර කියවන්න හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. අපිට ප්‍රොජෙක්ට් එක ගන්න පුළුවන් ඒවා තියෙනවා, නැති ඒවාත් තියෙනවා. ඉතින් මේක තියෙනවා free tools තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. Paid open AI GPT tools තියෙනවා. ඒ වගේම check the AI upscaler tools තියෙනවා බලා ගන්න පුළුවන්. මේ check කරා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ කියන දේවල් අවශ්‍ය වෙන්නේම නැහැ. ඉතින් මේ වම් පැත්තේ තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් home එක තියෙනවා, tools තියෙනවා, ඒ වගේම paid tool තියෙනවා. ඒ වගේම my file තියෙනවා, ඊළඟට discord තියෙනවා, මේ වගේ blog තියෙනවා. ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ අපේ ෆොටෝ එක අප්ස්කේල් කරන්නේ. සාමාන්‍ය විදිහට අප්ස්කේල් කරන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා ටූල් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. පේඩ් ටූල් කියන එක නෙමෙයි, මේ ටූල් කියන ඔප්ෂන් එක තියෙනවා වම් පැත්තේ. අන්න එතන ක්ලික් කරන්න ඕනේ. හරි එතන ක්ලික් කරාට පොඩි පොඩි මේ ඇඩ්ස් පේනවා, ඒව ගණන් ගන්න එපා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ තියෙන අපේ ටයිටල් එකට අදාළ වෙන විදිහට පළවෙනිම ඉමේජ් ජෙනරේටර් එක බලා ගන්න පුළුවන්. AI ඉමේජ් අප්ස්කේලර් කියලා. ඒ වගේම එතන තියෙනවා මිඩ් ජර්නි බලා ගන්න පුළුවන්. ඒ වගේ මිඩ් ජර්නි එකට අදාළ වෙන විදිහට ෆොටෝස් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන රී ඉමේජින් තියෙනවා. ඒ වගේම AI රීටච් තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන්. ක්‍රියේටිව් අප්ස්කේලර් තියෙනවා. මේ වගේම තව තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම AI ටූල් එකක් හරහා කරගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ කලර් බුක්, ඒ වගේම ඉමේජ් ක්‍රියේටර් තියෙනවා. මේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඔක්කොම අපිට ෆ්‍රී වර්ෂන් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒක තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මේ ෆ්‍රී වර්ෂන් එක හරහා ලබා ගද්දී ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉමේජ් අප්ස්කේල් කරන්න. අපි දැන් සූදානම් වෙන්නේ මෙන්න මේ ඉමේජ් අප්ස්කේලර් කියන කෝඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇතුළට යනවා. ඉතින් මේකදී ඔයගොල්ලෝ කියන දොන විශේෂත්වය තමයි මේකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේකේ සයිස් එක 2 ගුණාකාරයේ ඉඳලා 8 ගුණාකාර වෙනකම්ම විශාල කරගන්න පුළුවන් මෙන්න මේ AI ටූල් එක හරහා. ඉතින් අන්න ඒක විශේෂත්වයක් තමයි අපිට ඕනම ෆොටෝ එකක් ඒ කියන්නේ 8 ගුණාකාරකින් එනවා කියන්නේ හොඳම ක්වලිටියට එනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මෙතන තියෙනවා AI අප්ස්කේලර් කියන කෝඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි බලමු ඇතුළට ගිහලා කොහොමද මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මෙතනින් අපිට කරන්න තියෙන්නේ අපිට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනින් කියලා දෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මැක්සිමම් ෆොටෝ 8ක්, ඒ කියන්නේ ෆයිල් 8ක් එකපාර ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඉතින් සිලෙක්ට් කරලා ෆොටෝස් ටික ඕන ටික මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන එකපාර ක්ලික් කරමු මෙන්න මේ ඉතලේ උඩ. ක්ලික් කරලා අපි යමු මෙතනින් ෆයිල් ලොකේෂන් එක හරහා ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. මෙතනින් ඕපන් කියලා බටන් එක දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පෙන්වන්නේ අපිට ෆොටෝ එක අප්ස්කේල් කරගන්න ඕනේ මොඩියුල් එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අදාළ කරන සයිස් එකක් තියෙනවා, සයිස් එකට අදාළ මොඩියුල් එකක් තියෙනවා, කියන්නේ ෂේප් එකක් තියෙනවා. ඒ දේවල් බලා ගන්න පුළුවන්. මෙතෙන් තියෙන බැලන්ස් කරන දේ මෙතන තියෙන්නේ. ඔන්නාව අපිට තෝරගන්න පුළුවන් ෂේප්ස් ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් ඕනම දෙයකින් මේ ෆොටෝ එක නිර්මාණය කරගන්න පුළුවන් ඕනම ආකාරයකට. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් DGB LOL sharp 2 ගුණාකාරයි කියන්නේ ස්මූත් 2 ගුණාකාරයි තියෙනවා. ඒ වගේම ෂාප් එකේ 6 ගුණාකාරයි තියෙනවා, ස්මූත් 6 ගුණාකාරයි. ඒ වගේම තියෙනවා 8 ගුණාකාරයක් තියෙනවා බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතනදී ඕගොල්ලෝ දාන ගුණාකාරයේ හැටියට මේකේ ටයිම් එක පහු වෙනවා. ටයිම් එක පහු වෙනවා කියන්නේ ඕගොල්ලෝ මේක 8 ගුණාකාරයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ටිප්ටොප් පැයක් එකහමාරක් වගේ බලා ඉන්න ඕනේ මෙයා අප්ස්කේල් කරනකම්. එතකන් අපි මේ සයිට් එකේ ඉන්න ඕනේ බොරුට ඩේටා කපාන මේ සයිට් එක ඇතුළටලා ඉන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේ සයිට් එක ක්ලෝස් කරලා දාන්න. සයිට් එක ක්ලෝස් කරලා අපිට නැවත ලොග් වෙලා මේ පැය එකහමාර නම් ඒකහමාර කාලය ගත කරලා අපිට පුළුවන් නැවත මේ සයිට් එකට ලොග් වෙලා ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම එක දැන් තෝරගත්තනේ ෆොටෝ එක. දැන් මම මෙතනදී මේ දැනට තෝරගන්නවා මේ දෙකේ ගුණාකාරය කියලා. ඉතින් මේ දෙකේ ගුණාකාරය sharp එක තෝරගෙන submit කියන බටන් එක press කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට චුට්ට වෙලාවක් load වෙනවා. ටික වෙලාවක් load වුණාට පස්සේ අපේ file location එක open කරගන්න. File location එක කියන්නේ අපේ computer එකේ laptop එකේ නෙමෙයි. ඉතින් මෙතන තියෙන ඔන්න බලා ගන්න පුළුවන් new task තියෙන වගේම my files කියලා option එකක් එනවා. ඉතින් my file කියන option එක open කරලා බලන්න. ඕගොල්ලන්ට ඊට පස්සේ අපි මේ site එකට upload කරපු file එක බලා ගන්න පුළුවන්. ඉතින් ෆයිල් එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ බලන්න පැය 1යි විනාඩි 24ක කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ පැය 1යි විනාඩි 22ක් අපිට දැන් තව වෙනකල් බලාගෙන ඉන්න සිද්ධ වෙන නිසා මම මේ කොටස ඉක්මනට ස්කිප් කරලා දාන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ පැය 1යි ගන්න හිටියට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එක එනවා. ඩවුන්ලෝඩ් කියන බටන් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ නැවත මේ සයිට් එකට ලොග් වුණාට පස්සේ මෙතන මේ my file කියන ඔප්ෂන් එක හරහා ඔයගොල්ලෝ බලන්න පුළුවන් ලානිල් පාට කොටුවක් තියෙනවා, කහ පාට කොටුවක් තියෙනවා, ඒ වගේ කොළ පාට කොටුවක් තියෙනවා, රතු පාට කොටුවක් තියෙනවා. මේ කොළඹ ලානිල් පාට කොටුවෙන් පෙන්වන්නේවා මේ වෙදි ෆයිල් එකක් මේ සයිට් එකට ඇතුළත් කරලා තිනවා. ඒ ෆයිල් එක මේ වෙදි රන් වෙනවා. ඒ රන් වෙනවා කියන්නේ ඔයාගේ ෆයිල් එක මේ වෙද්දී ප්‍රොසෙස් වෙනවා. ඒ කියන්නේ ජෙනරේට් වෙන ගමන් තියෙනවා අට අදාළ අප්කේල් වෙන එකද කියන්නේ එහෙම නැත්නම් බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කරන එකට ඒ අදාළ එක මේ වෙද්දී රන් වෙනවා කියලා තමයි ලානිල් පාට කොටුවෙන් පෙන්වන්නේ. ඒ වගේම කහ පාට කොටුවේ යම් කිසි ඉලක්කමක් කැඩලා තිනවා නම් කහ පාට කොටුවෙන් පෙන්වන්නේ මේ ෆයිල් එක තව ටිකක් වෙලාවකින් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මෙතන කොළ පාට කොටුවෙන් වැටෙනවා තියෙනවා නම් ඉලක්කම ඒ කොළ පාට කොටුවෙන් යම් කිසි ඉලක්කමක් වැටලා තියෙනවා නම් එතනින් පෙනන්නේ ඒ ෆයිල් එක වාට මේ වෙදි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මේ රතු පාටේ වැටලා තියෙනවා නම් මේ රතු පාට කොටුව වැටලා තියෙනවා නම් යම් කිසි ඉලක්කමක් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් රීජෙක්ට් වෙලා තියෙනවා. ඒක මේ හරහා ජෙනරේට් කරගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ට පුළුවන් දැන් මේ පැය එකමර මෙන්න මේ සයිට් එකේ අපි ඇතුළටලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුරුට ඩේටා කපාන ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ සයිට් එක ක්ලෝස් කරලා දාන්න. ක්ලෝස් කරලා දාලා අපිට පුළුවන් නැවතත් මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා මෙන්න මේ කියපු ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක ටයිම් එක කවුන්ටර් ඉස්සලා තිබ්බේ පැය එකමාරක් කරන දැන් පැය 1යි විනාඩි 19 කාලයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ජෙනරේට් වෙන ෆොටෝ එක ඉතින් ජෙනරේට් වෙනකන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් ඒ නිසා මෙන්න මේ සයිට් එක ක්ලෝස් කරලා දාන්න මම දැන් මේ සයිට් එක ගැන සම්පූර්ණ විස්තර තමයි උඹලට කියලා දුන්නේ KTN. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ පැය එකමාර කාලයක් ගත වුණාට පස්සේ නැවතත් මේ සයිට් එක ලොග් වෙන ලොග් වෙලා මෙතන තියෙනවා කොළපාට බටන් එක. කොළපාට බටන් එක ළඟට ගියාට පස්සේ මාගේ මේ විදිහ ෆයිල් එකක් නැහැ. ඔයාලගේ ෆයිල් එක මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆයිල් එක ඔයාලගේ මේ අප්ලෝඩ් කරලා තියෙන ෆයිල් එක මේ විදිහ ජෙනරේට් වෙලා මෙන්න මේ කොළපාට කියන කොටුව තැනට එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරලා තියෙන මෙතනින් මේ ජෙනරේට් කියලා රටෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන ඩවුන්ලෝඩ් කරගන්න එහෙම නැත්නම් ඩිලීට් කරගන්න තියෙන්නේ. අන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට හදාගත්ත ෆොටෝස් දෙකක් ඔයගොල්ලන්ට පෙන්නනම් ඒ එක ෆොටෝ එකක වෙනස ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මම කොහොමද හදලා තියෙන්නේ. ඒකේ කොහොමද වෙනස ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ පෙන්නන රූපයත් එක්ක. හරි. ඔන්න ඔයගොල්ලන්ට මම වෙනස පෙන්නන ෆොටෝස් දෙකක් ඔයගොල්ලන්ට පෙන්වනවා. ඉතින් මේ තියෙන වම් පැත්තේ තියෙන ෆොටෝ එක තමයි මම ඩවුන්ලෝඩ් කරගත්තේ ඉන්ටර්නෙට් එක හරහා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක. ඉතින් මේක තව ටිකක් zoom කරොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳටම බලා ගන්න බැරි වෙනවා. මේක බොඳ වෙලා තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ හොඳටම බොඳ වෙලා තියෙන. ඉතින් මෙන්න මේ ෆොටෝ එක තමයි මම අද දවසේ අප්ස්කේල් කරන්න දාලා තිබ්බේ. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ අප්ස්කේල් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක. ඉතින් මේ තියෙන්නේ ඒකේ ක්වලිටිය බලා ගන්න පුළුවන් මෙන්න මේ ක්වලිටියයි මේවා දකුණු පැත්තේ ක්වලිටිය හොඳටම ඔයගොල්ලන්ට බලා ගත්තොත් තේරෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත ෆොටෝ එකක් නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හරියටම ඔයගොල්ලෝගේ පෞද්ගලික වැඩකට උනත් මෙන්න මේ ෆ්‍රී ටූල් එක පාවිච්චි කරලා යම් කිසි වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේක තවත් zoom කළොත් ඔයගොල්ලන්ට බලා ගන්න ඕන මෙන්න මේක zoom කළොත් අපිට තව වෙනකම් මේක මොකද්ද තියෙන්නේ කියලාවත් හරියට හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා try කරලා බලන්න මෙන්න මේ කියන ටූල් එක ඔයගොල්ලන්ගේ ෆොටෝස් ගොඩක් දුරට අප්ස්කේල් කරගන්න පුළුවන්. ඉතින් යම් කිසි බය කෙනෙක්ට මීට වඩා අප්ස්කේල් කරගන්න ෆොටෝ එක අවශ්‍ය නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එකම දේ තමයි
තමයි ඕගොල්ලෝගේ ෆොටෝ එක මේ විදිහට එක සැරයක් අප්ස්කේල් කරගන්නවා එක 8 ගුණාකාරකින් එහෙම නැත්නම් 6 ගුණාකාරකින් එහෙම නැත්නම් 2 ගුණාකාරකින් අප්ස්කේල් කරගන්නවා ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ඒ අප්ස්කේල් කරගත්ත ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගෙන නැවතත් ඒකම අප්ස්කේල් කරනවා නැවතත් ඒ ෆොටෝ එකම අප්ස්කේල් කරාට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් මේකේ ගුණාකාරයේ දෙගුණයකින් තෙගුණයකින් වැඩි කරගන්න. ඊට පස්සේ ක්වොලිටි එක සුපිරියටම තියෙනවා. ඒ කියන්නේ ඒකේ කිසිම බයක් සැකක් නැතුව මාට කියන්න පුළුවන් මගේ මීට කලින් අත්දැකීම් එක මම මේකේ ගොඩක් දුරට වැඩ අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව මේ ෆොටෝස් දෙක දිහා බලලා ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඕගොල්ලන්ට වැඩක් කරගන්න පුළුවන්ද බැරිද කියලා. इनसा ट्राई कर बलान अद दवसे कीप विधिया मेन मे विधि मे टूल पाच गीगे पब्ली करें गीगे पब्ली करवा फाइव सैट लोक इनकम लागन इधन ट्राई कर बलोल बरीवे इनसा ट्राई कर बलान गीगे दिखा दलबान हरियम कीवर्ड गलपल मेती है मेल हई गुणाकार सदन तीन अफल सदन तीन इतनी मे अपीट हई गुणाकार इट पड़ा वैड गुणाकार වැඩි කරලා මුදල් earn කරා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ tool එක පාවිච්චි කරලා 8 ගුණාකාරයෙන් උනත් වැඩි කරලා ෆොටෝ එකක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා කිසිම බයක් සැකයක් නැතුව මෙන්න මේ tool එක පාවිච්චි කරන ඕගොල්ලන්ට දිනපතා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ tool එකක් නිසා ඒක මම ඕගොල්ලන්ට යෝජනාවක් දෙනවා. හරි. ඉතින් අන්න ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම අද ගෙනාවු මෙන්න මේ tool එක හරහා ඕගොල්ලන්ට යම් කිසි මුදලක් earn කර ගන්න පුළුවන් gig idea එකක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවෝ අතරේ ෂෙයා කරගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් තවත් හොඳ වීඩියෝස් මගේ channel එකේ හරහා කතා කරනවා. ඒ වගේම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක හොඳයි වැදගත් දෙයක් හිතගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් channel එක link එකක් පොඩ්ඩක් ෂෙයා කරලා මට උදව් කරන්න subscribe 10000 මට්ටමට ළඟා වෙන්න. ඉතින් ඒ නිසා subscribe කරන්න නැති කට්ටිය subscribe කරලා මාගෙත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරමින් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න නම් ගිහින් එන්න. ජය වේවා.